දෙදස් දහට ඔල් පෙපර එක ඩිස්කෂන් කරන සෙෂන් එකට අපි මම හිතනවා ඔයගොල්ලන්ගේ ඔල් පෙපර එක ඇති කියලා මම WhatsApp group එකකට ඔල් පෙපර එක දැම්මා නැත්නම් ඔයගොල්ලන්ගේ පෙපර එක තියෙනවා නම් ඒක අරගෙන බලා ගන්න අද අපි කතා කරන්නේ මේකේ part 1 කොටස ඒ කියන්නේ බහු වර්ණ කොටස මේ ප්‍රශ්න සංකේතය අපිට ප්‍රශ්න 40ක් හම්බ වෙනවා මේ ප්‍රශ්න 40ටම අපි pack ඇතුළත පිළිතුරු සපයන්න ඕන ඉතින් අපි අද එකින් එකට අරගෙන සාකච්ඡා කරමු කොහොමද මේක පිළිතුරු ලබා ගන්න කියලා හරි මම පළවෙනි ප්‍රශ්නෙට යනවා පළවෙනි ප්‍රශ්නෙ තියෙන්නේ බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන් කුමන ශාකයේද 1 මඩු 2 පයිනස් 3 සැල්විනියම් 4 නිල් මානි මේක ගැන කතා කරද්දී ළමයි අපිට ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා අපුෂ්ප ශාක ගැන අපුෂ්ප ශාක ගැන අපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදෙනවා අපුෂ්ප ශාක කොටස් දෙකයි එකක් බීජ හට ගන්නවා අනිත් එක බීජ හට නොගන්නවා බීජ හට නොගන්නවා බීජ හට ගන්නවා සහ බීජ හට නොගන්නවා හරි එතකොට බීජ හට ගන්න ශාක වලට එන්නේ මඩු සහ පය. මඩු සහ පය. හරි. ඊට පස්සේ බීජ හට නොගන්න ශාක වලට එන්නේ සැල්වි. බීජ හට ගන්න අපුෂ්ප ශාක වලට එන්නේ මඩු සහ පය. බීජ හට නොගන්න අපුෂ්ප ශාක වලට එන්නේ සැල්විනිය විතරයි. එතකොට මෙතන තියෙන උත්තර මෙතන අහන්න ප්‍රශ්නේ බීජ හට නොගන්න ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන් කුමන ශාකයද කියලා. එතකොට 1 මඩු 2 පයිනස් 3 සැල්විනිය 4 නිල් මානි. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ සැල්විනිය. බීජ හට නොගන්න අපුෂ්ප ශාකයකට උදාහරණය තමයි සැල්විනිය. ප්‍රශ්නේ හරියට තියෙන්නේ බීජ හට නොගන්න ශාකයකට ඒ උනාට ඒ උත්තරේ සැල්විනිය. පිළිතුර අංක 3. අපි ආයෙත් ප්‍රශ්නට දෙවෙනි ප්‍රශ්නට දෙවෙනි ප්‍රශ්නට දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මූලික ඒකක ඇසුරෙන් බලෙහි S මූලික ඒකක ඇසුරෙන් බලෙහි SI ඒකකය වන්නේ කුමක්ද කියලා හරි අපි බලමු මේ මූලික ඒකක ඇසුරෙන් කොහොමද මේක ගන්න කියලා බලය බලය F සමාන MA කියලා අපි සූත්‍රයක් ගන්නවා F F කියන්නේ බලය M කියන්නේ ස්කන්ධය A කියන්නේ ත්වරණය එතකොට F F ට ඒකක ගන්න නම් මේ M සහ A අපි ඒක කියන SI ඒකක SI ඒකක වලින් නෑ මූලික ඒකක වලින් ආදේශ ගන්න M ස්කන්ධය අපි මූලික ඒකක වලින් ආදේශ කරනවා K G A ඒ කියන්නේ ත්වරණය ත්වරණය ගන්න මූලික ඒකක ආදේශ කරනවා තොරණයේකට ms වෙන දෙක. එතකොට බලයේ මූලික ඇසුරෙන් මූලික ඒකක වලින් හම්බෙනවා kg ms වෙන දෙක කියලා. එතකොට මූලික ඒකක ඇසුරෙන් බලයේ si ඒකක වෙන්නේ kg ms වෙන දෙක. kg ms වෙන දෙක කියලා දෙන්නේ එක පිළිතුරේ. එතකොට දෙවන ප්‍රශ්නේ උත්තරේ පිළිතුර අංක 1. හරි මේක හදාගන්න ඉක්මනට හරි අපි යන්නේ ඊළඟට ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් ඒවායි සමධාතීය මිශ්‍රණයක් වන්නේ කුමක්ද එක තියෙනවා තිරිඋ පිටි සහ ජලය දෙක තියෙනවා ඉතිල් මද්දසාරය සහ ජලය තුන තියෙනවා පොල් පෙල් සහ ජලය හතර තියෙනවා වැටි සහ ජලය එතකොට අපි ඉස්සෙල්ලම කල්පනා කරනවා සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සමජාතීය මිශ්‍රණයක අර්ථකථනය ගැන අපි කල්පනා කරනවා. සමජාතීය මිශ්‍රණයක් කියලා හඳුන්වන්නේ මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් සහිත මිශ්‍රණ තමයි අපි සමජාතීය මිශ්‍රණ කියලා හඳුන්වන්නේ. මිශ්‍රණය පුරාම ඒකාකාර සංයුතියක් සහිත මිශ්‍රණ වලට තමයි අපි සමජාතීය මිශ්‍රණ කියලා හඳුන්වන්නේ. එතකොට
මේ මිශ්‍රණයක ලක්ෂණ ගත්තාම වර්ණය එතකොට විනිවිද පෙනෙන බව ඝනත්වය වගේ දේවල් සෑම භෞතික ගුණ සෑම තැනකම එක හා සමානයි. එතකොට මෙතන තියෙන උත්තරයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ එතෙල් මධ්‍යසාරයේ ජලයයි එකට මිශ්‍ර කරපු මිශ්‍රණය. එතකොට පිළිතුරු අංක 2. තුන්වෙනි එක පිළිතුරු අංක 2. එතෙල් මධ්‍යසාරයේ සහ ජලය මිශ්‍ර කරපුවාම වර්ණය සෑම තැනම ඒකාකාරී විහිදෙනවා. එතකොට ඒක හරහා විනිවිද පෙනෙන බව කියන එතෙල් මධ්‍යසාරයේ ජලය මිශ්‍ර කරපුවාම විනිවිද පෙනෙන බව තියෙනවා. එහා පැත්තේ නම් බලපුවාම අනිත් පැත්තට පේනවා. අනිත් පැත්ත පේනවා. ඝනත්වයත් ඒකාකාරීව තියෙනවා සෑම තැනකම. එතකොට තමා දෙවෙනි පිළිතුරට අපි යන්න පුළුවන් වෙන්නේ එතෙල් මධ්‍යසාරයේ සහ ජලය. තිරිඟු පිටි ජලය මිශ්‍ර කරපුවාම ඔයගොල්ලෝ දන්නවා විනිවිද පෙනෙන බව වගේ ලක්ෂණ නැහැ. එතකොට පොල්තල සහ ජලය එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. ස්තර දෙකක් විදිහට තමයි පොල්තල ජලයෙන් පිහිටන්නේ. වැටි ජලය එකිනෙකට මිශ්‍ර කරා එහෙම වෙන්නේ නැහැ. වැටි ජලය එකිනෙකට මිශ්‍ර කරපුවාම විනිවිද පෙනෙන බව වගේ ලක්ෂණ පිහිටන්නේ නැහැ. එතකොට පිළිතුරු අංක 3 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 2. 4 වෙනි ප්‍රශ්නය අපි 4 වෙනි ප්‍රශ්නය කරා. 4 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සිලිකන් NPN සංදි ට්‍රාන්සිස්ටර් පිළිබඳව පහක් දක්වා ඇති ප්‍රකාශ අතරේ අසත්‍ය ප්‍රකාශන කුමක්ද? හරි. ඉස්සලා අපි අඳගමුකෝ NPN ට්‍රාන්සිස්ටර්. NPN ට්‍රාන්සිස්ටර් එක මේ වගේ රූප සටහන අදලා අපි දිය දෙනවා අපි අඳුර ගන්න NPN ට්‍රාන්සිස්ටරේ emitter එක e අකුරට එන e පාදයේ එන e තලයේ මෙතන තියෙන e තලයේ එළියට තමයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළේ ඉඳලා එළියට. PNP එක නම් මේක ඇතුළටයි පිටන්නේ. මේක NPN එකක් නිසා එළියට පිටලා තියෙනවා. හරි. එතකොට ප්‍රශ්නය අහන්නේ NPN සංදි ට්‍රාන්සිස්ටර් එක පිළිබඳව පහත දක්වා ඇති ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද කියන හැටි. සංඥා වර්ධකයක් ලෙස යොදාගත හැකිය. සංඥා වර්ධකයක් ලෙස යොදා ගන්න පුළුවන්ද? ඔව්, ට්‍රාන්සිස්ටර් එකක් සංඥා වර්ධකයක් ඉදිරිය යොදා ගන්න පුළුවන්. දෙක තියෙනවා ස්විච් එකක් ලෙස භාවිත කළ හැකිය. ස්විච් එකක් ලෙස භාවිත ගන්න පුළුවන්ද? භාවිත කරන්න පුළුවන් ස්විච් එකක් විදියට ට්‍රාන්සිස්ටර් එක. තුන කියනවා බල ධාරා වර්ධකයක් ලෙස භාවිත කළ හැකිය. ධාරා වර්ධකයක් විදියට භාවිත කරන්න පුළුවන්. හතර කියනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා විදුකරණය සඳහා යොදාගත හැකි. ප්‍රත්‍යාවර්ත ධාරාව වෝල්ටීයතාවේ විදුකරණය සඳහා භාවිත කරන්න පුළුවන්. වෝල්ටීයතාව විදුකරණයට අපි භාවිත කරන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට මේක කරන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව විදුකරණය සඳහා ට්‍රාන්සිස්ටර් එකක් යොදාගන්න බෑ. එතකොට අසත්‍ය ප්‍රකාශනය හරිනේ. අසත්‍ය ප්‍රකාශය වෙන්නේ පිළිතුරු අංක 4. 1 2 3 කියන පිළිතුරු තුනෙන්ම කියන ධාරා වර්ධකයක් සංඥා වර්ධකයක් සහ ස්විචර් ඔය කියන තුනම විදිහට අපිට මේ ට්‍රාන්සිස්ටර් එක පාවිච්චි ගන්න පුළුවන්. හරි. 4ට පිළිතුරු අංක 4මයි. අපි යනවා පස්සේ ප්‍රශ්න. පස්සේනි ප්‍රශ්නේ. පස්සේනි කියන්නේ බල තුනක් ඇත්තේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම්. හරි. අපි අඳගමු ඉස්සලා බල තුනක් ඇත්තේ අපි දුම මෙන්න පින්තූරේ මේක එලලා දෙනවා මෙන්න මේ විදිහට එතන බල දෙකයි පහල දිහා කරනවා රූප කේන් දෙන්න තින් ජී මොලත ඉති බාර හරි එතන බල තුනක් තියෙනවා හරි ඕගොල්ලෝ ගන්නවා මේකේ ඉහළට තියෙන බල දෙක පහළට තියෙන බලයට සමාන වෙනවා ඒ කියන්නේ ඉහළට තියෙන උඩ 10 ට තියෙන බල දෙකක් තියෙනවා නේද පහළ තියෙනවා නියුටන් ඉස්සර බලය. එතකොට තමයි තුලනය. එතකොට සම්ප්‍රේක්ෂේ ශුන්‍ය වෙනවා මේ බලය. හරි අපි ප්‍රකාශ හතරට යනවා. එක බල දෙකක සම්ප්‍රයුක්ත බලය. බල දෙකක සම්ප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවටම විය යුතුයි. ඉතිරි බලයේ දිශාවටම වෙන්න ඕනද? නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. දෙක. බල තුනේ සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි. ඔව්. බල තුනේ සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන 10 10 20යි සම්ප්‍රයුක්ත වෙන්න තමයි. ඉහළට තියෙනවා 10 10 20. 10 දැන 10 20ක් තියෙනවා ඉහළ දිශාවට සහ පහළ දිශාවට තියෙනවා නියුටන් 20ක් එතකොට සම්ප්‍රේක්ෂේ 0යි 10 10 20ක් අතර සම්ප්‍රේක්ෂේ 0ක් වෙනවා
හරි. එතකොට බල තුනේ සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි. ඒක ඒ ප්‍රකාශය සත්‍යයි. එතකොට පහට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා පිළිතුරු අංක 2. පහල උත්තර බලන්න ඕනේ නැහැ. ඒක දෙ මේක. හරි. පහට පිළිතුරු අංක 2. හරි. අපි යනවා 6 වෙනි එක. හරි. अंतर्गत रोगी तत्व प्लास्मा प्रोटीन लघु ग्लूकोज ग्लूकोज अंतर्गत द्रव्य जल ग्लूकोज विटामिन औषध विविध आयन सह हार्मोन यूरिया अंतर्गत එදි ගොන්න මන් දාන්න මුචිකා පෙරණේ අන්තර්ගත වෙන්නේ මුචිකා පෙරණේ අන්තර්ගත වෙනවා ජලය ඊළඟට ග්ලූකෝස් විවිධ අයන වර්ග විවිධ අයන වර්ග අන්තර්ගත සහ විටමින් अंतर्गत विटामिन औषध हार्मोन हो यूरिया अंतर्गत द्रव्य हाईवे प्रश्न उत्तर बारगंडर अंक तुम दर्शीय शैल्याख्यालुमेन्द्रिकाइल अटवे
අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ දෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණ සංසිද්ධිය පදනම් වී ඇත්තේ පහත සඳහන් කුමන උපකරණයකටද? හරි. එක තියෙනවා සරල ධාරා මෝටරය, දෙක තියෙනවා ශබ්ද විකාශකය, තුන තියෙනවා විදුලි සීනුව, හතර තියෙනවා සල දඟර චුම්බක මයික්‍රෝෆෝනය. හරි. ඔගොල්ලෝ විද්‍යුත් චුම්බක ප්‍රේරණ ගැන ඉගෙන ගන්නවා. චුම්බක ක්ෂේත්‍රයට චුම්බක ශේෂ්ත්‍රයේ මේක ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට හම්බෙලා ඕගොල්ලන් මේ කියන උපකරණ ගැන කතා කරනවා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණේ භාවිතා වෙන උපකරණ මොනවද කියලා ඕගොල්ලෝ කතා වෙනවා. එතකොට මෙතනදී අපිට අටවෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ හතරවෙනි එක. සරල දඟර චුම්බක මයික්‍රෝෆෝනය කියන එක තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණේ පදනම් වෙලා තියෙන උපකරණය. එතකොට අටවෙනි පිළිතුර අංක 4. उत्पेरक प्रकाश सलका बल ए උත්පේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන්ම අඩු කිරීමද සිද්ධ කරයි. උත්පේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම විතරයි නේද කරන්නේ. අඩු කිරීම සිද්ධ කරන්නේ නැහැ. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. B කියලා තියෙනවා උත්පේරක රසායනික ප්‍රතික්‍රියාවක සහභාගී වුද රසායනික ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. උත්පේරක කිසිම වෙලාවක වැය වෙන්නේ නැහැ ප්‍රතික්‍රියාවට. C ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්පේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත්. ඒක හරි. එතකොට ඉහත ප්‍රකාශ තුළින් සත්‍ය ප්‍රකාශ වනුයේ මොනවද කියලා අහන්නේ? සත්‍ය ප්‍රකාශ වනුයේ මොනවද කියලා අහන්නේ? එතකොට උත්පේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම වෙනුම අඩු කිරීමද සිද්ධ කරයි කියලා කියලා දෙනවා. එතකොට අඩු කිරීම සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඒ ප්‍රකාශය වැරදි. ඒ ප්‍රකාශය වැරදි. B ප්‍රකාශය වැරදි. උත්පේරක රසායන ප්‍රතික්‍රියාවට සහභාගී වූද ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. ඒක හරි. ප්‍රතික්‍රියාවේ උත්පේරක වැය වෙන්නේ නැහැ. හරි. C ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්පේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත්. ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයකට උත්පේරක පොඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් කියලා කියනවා. ඒක හරි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ B සහ C. B සහ C අතර අන්තර්ගත උත්තරේ මොකද? දෙක. පිළිතුර අංක දෙක තමයි. නිවැරදි උත්තරේ.
पहात संधान समीकरण सलका बलन प्रतिफल ग्लूकोस में प्रतिक्रिया भी मतलब ग्लूकोस क्या है रहने मोनोसैकेराइड को हम मोनोसैकेराइड एक्ट के लिए जाने सी है इस जगह का ग्लूकोस का मोनोसैकेराइड मोनोसैकेराइड ग्लूकोस के लिए जाने वाले मोनोसैकेराइड सी दलहा है चीज देखा है वही बोला है कि हमने ग्लूकोस अणु देखा के तो वेला या किसी अणु सह ජලනුවක් පිට වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට හම්බ වෙන්නේ ඩයිසැකරයිඩයක් නිර්මාණය කිරීමේ ප්‍රතික්‍රියාවකින්. ආපස්සට ගත්තොත් ඩයිසැකරයිඩය ග්ලූකෝස් අණුවක් බවට පත් ග්ලූකෝස් අණු දෙකක් බවට පත් වෙන්නේ ක්‍රියාවලියක්. එතකොට මේක සිදුවලයි H2O2යි කියන්නේ ඩයිසැකරයිඩය. ग्लूकोस डाइसैकेराइड ගන්න මොල්ඩෝස් ලැක්ටෝස් සහ සුක්‍රෝස් හරි දැන් මේ A සහ B ට ගැලපෙන උත්තර බලන්න හරි පළවෙනි උත්තරේ දීලා තියෙනවා ග්ලූකෝස් සහ මොල්ඩෝස් ग्लूकोस सह मोल्डोस ओ हर गैलर में ना ग्लूकोस ही मोल्डोस है देख ग्लूकोस सह सेल्युलोस सेल्युलोस के अंदर पॉलीसा कराया है कहीं ना गैलर में नहीं देख तू ना फ्रुक्टोस सह पिस्टे पिस्टे के अंदर पॉलीसा कराया है थोड़े एक गैलर में नहीं फ्रुक्टोस सह ग्लाइकोजन ग्लाइकोजन के अंदर पॉलीसा कराया है कहीं ना गैलर में नहीं पहले तो रंग का एक ग्लूकोस सह मोल्डोस के अंदर द्रव्य तुलट दबू विट यही गिली द्रव्य मत इपिले यह संबंध सत्य प्रकाश पास कुमार अरे अभी से लगे लमाय बोलना कैमरा बोर्ड के फायदे जो पेन रहते हैं मुझे मित्र कमेंट एक दिया बड़ा कपास भी बलन कम पैक कुमार भी बलन
හරි මේක තියෙන්නේ ලීකුඩ් කියන එක යා जल प्रकाश प्रकाश द्रव्य मगिन उरट समान उत्तरे शाख शैलेख ශාකයක සෛලම හා ප්ලෝයම් පටකල ප්‍රධාන කෘත්‍ය නිවර්ගයේ දැක්වෙන්නේ පහත කුමන වර්ණයේද ශාකයක සෛලම හා ප්ලෝයම් පටකවල ප්‍රධාන කෘත්‍ය හරි සෛලම වලින් ප්‍රධාන කෘත්‍ය මොකද්ද සෛලම මගින් සිද්ධ කරන්නේ සෛලම මගින් ජලය සහ ඛනිජ පරිමාණය ජලය සහ ජලයේ දියු ඛනිජ පරිමාණය නියු आहार पात्र निष्पादने पिष्टे पिष्टे पारे सुक्रोस आहार पारे हरी पूरा पारे करंट හරි එතකොට 13 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන්නේ 13 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට බාර ගන්නනේ සෛලමේ වගේ ජලයේ සහජ පරිවහණය කරනවා ෆ්ලෝයේ වගේ ආහාර සහ ආහාර පරිවහණය කරනවා කියන පිළිතුර එහෙම එකක් තියෙන්නේ පිළිතුර අංක 3 3 දිනවා සෛලම වගේ ජලය පරිවහණය කරනවා සහ ෆ්ලෝයේ වගේ ආහාර පරිසංක්‍රමණය සිද්ධ කරනවා කියලා. එතකොට පිළිතුර අංක 3 13 ට පිළිතුර 3 उदाहरण करते हैं දහතරවෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ පහත දැක්වෙන ඔක්සයිඩ් අතුරින් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන ඔක්සයිඩ් එක මොකක්ද? එක තියෙනවා කැල්සියම් ඔක්සයිඩ්. දෙක තියෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. තුන තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. හතර තියෙනවා සිලිකන් ඩයොක්සයිඩ්. හරි මේ අතරින් යකඩ නිස්සාරණයට සහභාගී නොවන ඔක්සයිඩ් එක මොකක්ද කියලා තමයි අහන්නේ. ඔකල දන්නවා කැල්සියම් ඔක්සයිඩ් යකඩ නිස්සාරණයට සහභාගී වෙනවා මොකද කැල්සියම් කාබනේට් පියෝජනින් කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා ධාරාශ්මකයේ තුල ඊට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් ගැන අපි හල් නැහැ නේද ධාරාශ්මකයේ තුල තමයි ඒක මැග්නීසියම් ඔක්සයිඩ් බාරදා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කෝක් එහෙම නැත්නම් කෝක් ඔක්සිකාර්බනේට් පිට වෙනවා සිලිකන් ඩයොක්සයිඩ්
අඩංගු වෙනවා. මොකද ලෝ බොර විදිහට අපිට මේ සිලිකන් ඩයොක්සයිඩ් හම්බෙන්නේ. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් තමයි මෙතනදී හම්බෙන්නේ නැත්තේ. එතකොට 14 පිළිතුරු විදිහට අපිට බාර ගන්න වෙන පිළිතුරු අංක දෙක මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් අපි යම් 15 වෙනි ප්‍රශ්නෙට 15 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් පූර්ණ තරංග නිජකරණයට භාජනය කර දාරිත්‍රකයක් මගින් සුමටනය කරන ලදී. ප්‍රතිදාන වෝල්ටීයතාව V කාලයේ t සමග විචලනය වීම නිරූපණය කරන්නේ කුමන ප්‍රස්තාරයකින්ද කියලා කියන්නේ. එතකොට පූර්ණ තරංග ඍජුකරණයට භාජනය කරපුවාම භාජනය කරන්න කලින් සහ භාජනය කිරීමට පස්සේ අපිට ප්‍රස්තාර දෙකක් හම්බවෙනවා. අපි ඉස්සෙල්ලේ ප්‍රස්තාර දෙකක් බලමු. මේ අක්ෂයේ වෝල්ටීතාව ඉලක්ක කරනවා. මේ පැත්තට ගන්න අක්ෂයේ ඉඳලා කොටස සුමටනේ සිද්ධ කරන්න කලින් අස්ථාන ධාරාව කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේක නෝ තීතර. ඔන්න විදිහටයි තීතර. සුමටනේට පෙර. පෙර. සුමටනේට පස්සේ. පස්සේ තීතරනේ. සුමන්නේ පස්සේ කියන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට සුමන්නේට පසු මේක සුමන්නේට පසු තමයි මේකට පිට. හරි. එතකොට මේක අහන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීතාව පූර්ණ තරංග නිජකරණයට භාජනය කර දාරිත්‍රකයක් මගින් සුමටනය කරන ලදී. ප්‍රතිදාන වෝල්ටීතාව V කාලයේ t සමග විචලනය වීම නිරූපණය කරන්නේ පහත දැක්වෙන කුමන ප්‍රස්තාරය මගින්ද කියලා. එතකොට මේ ප්‍රස්තාරය මෙන්න මේ කොටස් ටික නම් කියලා දෙන්නේ. කඩේලින් නිර්මාණය කරලා තියෙන මනක් අල්ලද, කියන්නේ කලින් යන්න පුළුවන් වෙයි කියලා. කියන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රස්තාරයට සාපේක්ෂව මේක යන්න පුළුවන් ආකාරය පිළිබඳව දුර එක මනක් අල්ල විතරේ කාන්තික. එතකොට අපි ගණන් කරනවා මෙන්න මේ විදිහට මේකට කුමන ප්‍රස්තාරය හම්බෙන්නේ අපිට. එතකොට සුමටලේට පස්සේ ප්‍රස්තාරය විදිහට අපිට විතර පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ පිළිතුරු අංක 4ක්. प्रस्ताव लिया था ना ස්තරද කියලා ගන්නවා.
හරි අපි 16 වෙනි එක දාසේනි ප්‍රශ්නේ දිහන්නේ ටීටී සහ ටීටී යන ප්‍රවේන්දර්ශ ජීවින් දෙදෙනෙකු හුම් කළ විට ලැබෙන රූපානුදර්ශ අනුපාතය කුමක්ද කියලා ටීටී සහ කැපිටල් ටී සිම්පල් ටී සහ සිම්පල් ටී සිම්පල් ටී කියන ප්‍රවේන්දර්ශ ජීවින් දෙදෙනෙකු හුම් කරපුවාම ලැබෙන අනුපාතය කුමක්ද කියලා අහන්නේ එතකොට මේකදී අපිට හම්බෙන්නේ කැපිටල් ටී එකයි සිම්පල් ටී තුනක් තියෙනවා මේක මුහුම් කරපුවාම හම්බෙන පළවෙනි මුහුමේදී හම්බෙන්නේ කැපිටල් ටී සිම්පල් ටී සහ සිම්පල් ටීම තුනක් එතකොට අපිට ලැබෙන රූපානුදර්ශ අනුපාතය මොකද එකට එක පිළිතුර නිකම් ගන්න පුළුවන් එතකොට 16 ට පිළිතුර අංක 1 16 ට 1 කැපිටල් ටී සිම්පල් ටී එකයි සිම්පල් ටී තුනක් හම්බෙනවා ඕගොල්ලෝ මේක මුහුම් කරලා බලන්න එතකොට මේ ඇඳලා බලන්න එතකොට හම්බෙනවා පිළිතුර අංක 1 එකට එක තමයි මේ රූපානුදර්ශ අනුපාතය හම්බෙන්නේ හරි අපි 17 වෙනි එක නේද 18 අදලමයි දෙක පාට් එක කරන්නේ හෙට තමයි අපි දෙක පාට් එක කරන්නේ පාට් 2 එක ඒ කියන්නේ උදේ 8 ඉඳලා ඒ 10 වෙනකම්මයි හෙට ලින්ක් එක ඔයගලන් ගෲප් එකට දාන්න හරි 17 වෙනි එක 17 වෙනි කියන්නේ හෝමෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183 කි. හරි මෙහෙම දීලා දිනවා 183 සමානයි ඇඩ්‍රිනලින් අණුක ස්කන්ධයට දිනේ x. ඇඩ්‍රිනලින් අණුක ස්කන්ධය යන සම්බන්ධතාවයේ x වලින් නිරූපණය වන්නේ කුමක්ද කියලා අහන්නේ. හරි. ඔක්කොම කලින් අපි බලමුකෝ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සූත්‍රය මොකද්ද කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධයට අපිට සූත්‍රයක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා සාපේක්ෂ ස්කන්ධය බෙදීම 6 12 කාබ සමස්ථානිකයේ ස්කන්ධ පරමාණුක ස්කන්ධය 12 එකට 6 12 කාබ සමස්ථානිකයේ ස්කන්ධය 12 එකට තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි සංයෝගයක හෝ මූලද්‍රව්‍යයක 90ක ස්කන්ධය බෙදීම 6 12 කාබන් සමස්ථානිකේ ස්කන්ධයෙන් 12 එකකට තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙන්නේ. එතකොට මෙතනදී අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් x ට මොකක්ද කියලා දෙන්නන්නේ x එන්නේ 6 12 කාබන් සමස්ථානිකේ ස්කන්ධයෙන් 12 න් එකක් කියන පිළිතුර තමයි එන්න ඕන. එතකොට 17ට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පිළිතුර අංක 2. පිළිතුර අංක 2. මේකත් ඔයගොල්ලෝ ලියගන්න මොකද මේ කොටස නැත්තම් මේ කොටස ලියාගත්තෙ නැත්තම් එහෙනම් පිළිතුර මේ අපි විවරණය කරගත්ත එක අසම්පූර්ණ නේද ඒක මේ කොටස ලියාගන්න
එතකොට ක්‍රියාවෙන් ඉවරද ළමයි හරි අපි අද ප්‍රශ්න 18 වෙනි ප්‍රශ්නේ හරි 18 වෙනි විදිහන සමාන සාන්ද්‍රණ වලින් යුක් පහක සඳහන් ජලීය ද්‍රාවණ සලකන්න සාන්ද්‍රණය සමානයි හැම එකේම එක බලමු ඒ දිලා තියෙනවා NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය විදිලා තිනවා අපිට ammonium hydroxide ද්‍රාවණ NH4OH සීදීලා තිනවා CH3COOH ස්ටික් කවුණු ද්‍රාවණ COOH හතර දීලා තිනවා HCl ද්‍රාවණ හරි ප්‍රශ්නය අහන්නේ ඒවායේ pH අගේ වැඩිවීමේ අනුපිළිවෙල නිවැරදිව දක්වා ඇත්තේ කුමන වර්ණයේද කියලා හරි pH එක ගැන කතා කරන්නේ pH එක මම ගියසදී මේ ડિස්කෂන් එකේදී කිව්වා pH එක 1 2 3 4 ඊට පස්සේ මෙන්න මේක වැඩි වෙනවා 7 අවස්ථාවේ ඉඳලා අඩු පැත්තට කියන්නේ 1 2 3 4 5 6 කියන අවස්ථාවන් ටික මේක 6 ඉඳලා ආපස්සට උඩට 6 5 4 3 2 1 කියන එකට ආම්ලික ගතිය වැඩි වෙනවා. එතකොට ප්‍රබල මාංග HCl වගේ අම්ල වලට දෙන්නේ 1 2 වගේ pH එකක්. එතකොට ආම්ලික ගතිය වෙයි. මේ පැත්තට යන්න. හරි. 7 ඉඳලා 8 9 10 11 12 13 14 කියන ඉස්සරහට යන්න මේ පැත්තට වාෂ්මික ගතිය වැඩි වෙනවා. වාෂ්මික ගතිය වැඩි වෙනවා. වාෂ්මික වෙන්නේ එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල වාෂ්මිකයකට දෙන්නේ 13 14 වගේ ලොකු pH එකක්. හරි. එතකොට මේක අහන්නේ pH අගය වැඩි වීමේ නිවැරදි අනුපිළිවෙල. හරි. pH එකේ වැඩි වීමේ නිවැරදි අනුපිළිවෙල මොකක්ද කියලා අහන්න. හරි. දැන් මෙතන HCl කියලා දෙනවා. ප්‍රබල අම්ල වලට වෙනවවත් ඉන්නවද නැහැ. ප්‍රබල අම්ල වලට ඉන්නේ HCl විතරයි. එතකොට HCl වල pH එකේ මොකද වෙනවද? HCl ප්‍රබල අම්ලයන්ට 1 2 වගේ pH එකේ මොකද තමයි. එතකොට HCl වල pH එකේ තමයි මෙතන අඩුම pH එකේ. එතකොට පිළිතුරේ දීලා තියෙන ABCD විදිහට හරි. D වල pH එකේ තමයි අඩුම. B වල pH එකේ අඩුම. හරි ඊට පස්සේ pH එකේ අඩු වෙන කොට කාටද ඊට පස්සේ අම්ලයට වෙන්නේ නැහැ මෙතන අම්ල වලට දීලා තියෙන්නේ දුබල අම්ලයක් බලන්න දුබල අම්ලයට තියෙන්නේ ඇසිටික් අම්ල CH3COOH එතකොට ඒකේදී සාමාන්‍ය pH එකේ එනවා 5 6 වගේ මට්ටම 4 5 6 වගේ පරාසයක තමයි එන්නේ එතකොට ඒක තමයි ඊළඟට ඇසිටික් අම්ල ඒක ඊට පස්සේ තව දෙකයි ඉතුරු A සහ B සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ NH4OH එන්න මේ දෙක අතරේ දුබල භෂ්මයේ වෙන්නේ NH4OH. ඒතකොට NH4OH වල pH එක වෙනකොට මේ 8 9 10 11 වගේ පරාසයක් ඇති වෙනවා. එතකොට ඊළඟට B. ඊට පස්සේ ප්‍රබල භෂ්මයේ pH එක වෙනකොට 13 14 වගේ ආගයක්. එතකොට වැඩිම pH එක වෙන්නේ A වල. එතකොට D C B A විදිහට තමයි විචලනය වෙන්නේ. එතකොට D C B A තියෙන පිළිතුර තමයි පිළිතුර අංක DCBA පිළිතුර අංක 2 දෙකේ තියෙනවා මේ කියන පිළිතුර. හරි මේක ගියාගෙන පිළිතුර අංක 2 නම් ගියා. මේ කායික හැදලි කරන්න ඕනද ළමයි
පැහැදිලි කරන්න ඕන මැසේජ් එකක් දාලා කියන්න. හරි පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා කියනවා. හරි 19 වෙනි එකට. එයාගෙන ඉවරද? හරි අපි අහනවා. ප්‍රශ්න दिन දෙකකට පසු ශාක පත්‍රය ශාකයෙන් ඉවත් කර පිෂ්ඨය සඳහා පරීක්ෂා කරන ලදී. පරීක්ෂාවෙන් පසු එම පත්‍රය පහත සඳහන් කුමන ආකාරයට දර්ශනය විය හැකිද? හරි. පිෂ්ඨ පරීක්ෂාව ඉලක්ක කරනවා කියන්නේ පිෂ්ඨ පරීක්ෂාවද අපි කරන්නේ අයඩින් දාන. අයඩින් දාපුවම මේ පත්‍රයට කොයි විදිහටද එන්නේ කියලා අහන්නේ. අයඩින් දාපුවම තද නිල් පැහැයක් එන්න ඕන පිෂ්ඨයේ තියෙන ප්‍රදේශෙ. තද නිල් පාට. හරි. दिन බහලා තිබ්බ කොටසේ කොළපාට කොටස අපිට බලා ගන්න හම් වෙන්නේ නැහැ තදනිල් කළු පාටකින්. එතකොට මේ ටික ඇරවල වල මේ දෙක විතරයි තදනිල් පාටකින් හා කළු පාටකින් බලා ගන්න හම් වෙන්නේ. මම ඇදලා කියන්න කොයි දුක් දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම් වෙන්නේ තදනිල් කළු කොටස මෙන්නදී. හරි. එතකොට මේකේ පිළිතුර අපිට බාර ගන්න ඉන්නේ පිළිතුර අංක 3. තමානි වැඩි පිළිතුර ඉන්න බාර ගන්න ඕනේ. 19 වෙනි උත්තරේ පිළිතුර අංක 3. හරි. 20 දැන්. හරි. 20 කියන්නේ ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලුම ප්‍රභේද නිවර්දිව දක්වා ඇති වර්ණය කුමක්ද? හරි. ජලීය හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණය. ජලීය හයිඩ්‍රොක්ලෝරික් කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්.
සියල් අම්ලය ප්‍රබල අම්ලය. එතකොට මේ කියන ප්‍රබල අම්ලය ජලය තුළදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙනවා. එහෙම නැත්නම් ජලය තුළදී සම්පූර්ණයෙන්ම විඝටනයට ලක් වෙනවා. හරි. විඝටනයට ලක් වුණාට පස්සේ ඒ ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණය ඇතුළේ පවතින තුරම් අයන මොනවද කියලා හරි. ඉස්සලාම් HCl පූර්ණ වශයෙන් විඝටනය වෙනවා. HCl විඝටනය වෙනවා H+ සහ Cl1- විදිහට. මේක තමයි පළවෙනි ප්‍රතික්‍රියාව විඝටනය වෙන. හරි. HCl විඝටනයවා. ඊට පස්සේ මේක තමයි තව ජලය අන්තර්ගතයි. ජලීය ද්‍රාවණයක් වුණොත් ජලය අන්තර්ගතය තමයි HCl අම්ලය කලවම් වෙන්නේ. එතකොට ජලය විඝටනය වෙනවා H+ සහ OH1- H+ සහ OH1- විදිහට. හරි. එතකොට මේ ද්‍රාවණය තුළ අන්තර්ගත වෙනවා H+ අයන අන්තර්ගතයි. මේකත් විදිහ අයන කොම්බික අන්තර්ගත වෙනවා. H+ අයන අන්තර්ගතයි. තව Cl1- අන්තර්ගතයි. සහ OH1- අන්තර්ගතයි. සහ විඝටනය නොවුණු ජලය විඝටනය වෙන්නේ භාගිකව. ඒ කියන්නේ ජලයේ යම් කොටසක් අණු විදිහට මේ ද්‍රාවණය තුළ ඉතුරු වෙලා තියෙනවා. එතකොට විඝටනය නොවුණු ජල අණු අන්තර්ගත වෙනවා. විඝටනය නොවුණු ජල අණු H2O බයික විඥාන H2O අන්තර්ගතයි. එතකොට H2O අණු අන්තර්ගත වෙනවා. එතකොට මේ කියන අණු හතරම අන්තර්ගත උත්තරය තමයි අපිට පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම උත්තරයක තියෙන්නේ පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2. එතකොට විස්තර නිවැරදි පිළිතුරු අංක 2. कार्बन डाइऑक्साइड अणु मौलिक මුළු පරමාණු සංඛ්‍යාව කොපමණද? කාබන් ඩයොක්සයිඩ් අණු මෞලයක තියෙන මුළු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා. හරි. අණු මෞලයක් ගැන මේ කතා කරන්නේ. අපි ඉස්සෙල්ලා බලමු කාබන් ඩයොක්සයිඩ් අණුවේ මුළු පරමාණු කොච්චරක් තියෙනවද? CO2 ගත්තහම මේ CO2 අණු මේ අණුවේ පරමාණු වලින් කාබන් පරමාණු එකක් තියෙනවා සහ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒක හරියන්නේ අපිට කාබන් පරමාණු එකක් සහ ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ඕනෑම ද්‍රව්‍ය මෞලයකට ද්‍රව්‍ය මෞල එකට පරමාණු තියෙනවා එකයි මෞලවල පරමාණු තියෙනවා පරමාණු තියෙනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6.21ට වැඩි 10 23ක් තියෙනවා එකයි මෞලයක පරමාණු 6.02ට වැඩි 10 23 වෙනි බලයක් තියෙනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් මෞල එකක් කාබන් ඩයොක්සයිඩ් අණු මෞල එකක් කාබන් ඩයොක්සයිඩ් අණු මෞල එකක් නිර්මාණය වෙලා තියෙන්නේ CO2 අණු මෞල එකක් අණු මෞල එකක් හැදිලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මෞල එකකින් sorry කාබන් මෞල එකකින් කාබන් එකයි මෞල වලින් සහ ඔක්සිජන් දෙකයි මෞල. හරි. එතකොට ඔක්කොම මෙතන මෞල 3ක් තියෙනවා. 3යි මෞල අන්තර්ගතයි. හරි. දැන් මට අණු මෞලයක තියෙන පරමාණු සංඛ්‍යාව කොහොමද කියලා. හරි. අණු මෞල එතකොට CO2 අණු මෞලයක මෞල එකට පරමාණු සමාන වෙනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.22 වැඩි 10 23 වෙනි බලයක් වැඩි කරනවා 3. මෞල 3ක් තියෙනවා. අණු පරමාණු මෞල 3ක් තියෙන එකම එහෙම වැඩි කරනවා. එතකොට මෙන්න මේ උත්තරය අන්තර්ගත වෙනවා. පිළිතුර විදිහට මෙහෙම උත්තරයක් තියෙන්නේ පිළිතුර අංක 1. පිළිතුර අංක 1. මේක ආයෙත් පිළිකරන අතරමයි බලන්න කාබන් ඩයොක්සයිඩ්
अणुअली कार्बन डाइऑक्साइड अणुअल कार्बन परमाणु कार्बन परमाणु सह ऑक्सीजन परमाणु देखा එතකොට අපි දන්නවා ඕනෑම මෞලික පාඩම ඉගෙන ගන්නකොට දන්නවා මෞල එකක පරමාණු තියෙනවා 6.022 එක වැඩි 10 23 වෙනින් බලන්න. ඒ කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව ඕනෑම ද්‍රව්‍ය හිමත සංයෝග පරමාණු මෞලයකට හරි එමෙම සංයෝග මෞලයකට හරි මූල ද්‍රව්‍ය මෞලයකට හරි පරමාණු තියෙනවා 6.022 වැඩි 10 23 වෙනින් බලන්න. හරි. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණු මෞලයක් හැදිලා තියෙන්නේ කාබන් මෞල එකකිනුයි ඔක්සිජන් මෞල දෙකකිනුයි. මොකද ඔක්සිජන් මෞල එකක් මෙතන තියෙනවා තව එකක් මෙතන තියෙනවා. يعني O2 O2 විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔක්සිජන් මෞල දෙකක් අන්තර්ගත වෙනවා. කාබන් මෞලයක් සහ ඔක්සිජන් මෞල දෙකක් අන්තර්ගතයි. එතකොට මුළු මෞල සංඛ්‍යාව කාබන් සහ ඔක්සිජන් වල මුළු මෞල සංඛ්‍යාව නම් මෞල 3ක්. මෞල 3ක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ දැන් අපිට අහන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු. කාබන් ඩයොක්සයිඩ් අණු කොහොමද කාබන් ඩයොක්සයිඩ් වෙනවා මේදී CO2 අණු තම සම්පූර්ණයෙන්ම ගත්තාම මෙහෙම CO2 අණු මෞල එකක පරමාණු කොච්චරක් තියෙනවද කියලා අහනවා මෞල එකක පරමාණු කොච්චරක් තියෙනවද එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා 6.022 වෙනදි කවදී 10 23 වෙනි බලයක් තියෙනවලු ඕනෑම පද ඕනෑම මූල ද්‍රව්‍ය හරි සංයෝග හරි මෞල එකක් ඇතුලේ පරමාණු හරි ඒ පරමාණු සංඛ්‍යාව කාබන් ඩයොක්සයිඩ් අණුවක් හැදෙන්නේ මෞල 3ක් දායක වෙනවා එතකොට ඒ මෞල තුනින් වැඩි කරනවා. එතකොට 6.022 10 23 වෙනි බලය වැඩි කරනවා තුනේ. මුළු මෞල සංඛ්‍යාව. පැහැදිලිද? හරි, අපි යන්නේ ඊළඟට. සිදුවෙන එක. हाइड्रोजन सल्फाइड सल्फर डाइऑक्साइड समग्र प्रतिक्रिया कराए समीकरण दिया था देखा H2SO2 SO2 देखा H2O था ना तुना ही सल्फर देखा H2O था ना तुना ही सल्फर ये कौन समीकरण दिया था හරි එතකොට මේකේ කියලා තියෙන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ SO2 අතර ප්‍රතික්‍රියා කරයි ප්‍රශ්නය අහනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මෞල ප්‍රමාණය කොපමණද හයිඩ්‍රජන් H2S මෞල එකක් සමග ප්‍රතික්‍රියා කරන SO2 මෞල ගන්න කොච්චරද කියලා තමයි අහන්නේ හරි අපි ඉස්සෙල්ලා මේ සමීකරණය තුලිත කරනවා ඒකළු දීලා තියෙනවා ඒක නිසා අපි මේක තුලිත කරන්න යන්න ඕන නැහැ හරි එතකොට තුලිත සමීකරණයේ තියෙන මෞල අනුපාතය කිව්වා හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞල දෙකක් තියෙනවා SO2 මෞල එකක් තියෙනවා ජලයේ මෞල දෙකක් තියෙනවා සහ සල්ප මෞල තුනක් තියෙනවා හරි මෙන්න මේ විදිහටයි මෞල අනුපාත දෙක හම්බෙන්නේ එතකොට මේකේ ප්‍රශ්නේ අහන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞල එකක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞල එකක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මෞල ප්‍රමාණය කොහොමද හරි මෙතන මෞල අනුපාත ඉස්සෙල්ලා ඇවිල්ලා 2 1 2 3 එතකොට H2S සහ SO2 ප්‍රතික්‍රියා කරන්නේ දෙකට එක අනුපාතයි. හරි. එතකොට මෙතන H2S නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞල දෙකක් ප්‍රතික්‍රියා කරන්නේ SO2 මෞල එකක් ඕනනම්. හරි. එතකොට හයිඩ්‍රජන් සල්ෆයිඩ් මෞල එකක් ප්‍රතික්‍රියා කරන්නේ SO2 මෞල කොච්චරක් ඕනද? මේ සංඛ්‍යාවගේ භාගයක් ඕන. එතකොට එක මෙතන ඕන දෙකෙන්. එතකොට මෞල 0.5යි. මෞල 0.5ක් ඕනනම් එතකොට 22ක උත්තරේ 0.5 තියෙන උත්තරේ පිළිතුරු අංක 1 0.5 වෙන පිළිතුරු අංක 1 22ක උත්තරේ අංක 1 මේක හදාගන්න ළමයි හරි අපි අනිත් එකට ස්තුංගේ මේකට විසි තුන් වෙනි එක
විසිතුන්ගේ ප්‍රශ්නය අනුව ශාක ශෛලයක රූප සටහනක් පහත දැක්වේ. ශාක ශෛලයක රූප සටහනක් පහත දැක්වේ. සත්ව ශෛලවලද දක්නට ලැබෙන මෙහි දක්වා ඇති කොටස් මොනවාද? ඒ කියන්නේ ශාක ශෛලයක රූප සටහනක් අපිට දීලා තියෙනවා. හැබැයි මේකේ තියෙන සහ සත්ව මේකේ තියෙන ඉන්ද්‍රිකා මොනවාද සත්ව ශෛලවල අන්තර්ගත වෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. හරි. ඒ විදිහට දීලා තිනවා සෛල බිත්ති අන්තර්ගත වෙනවද සත්ව ශෛලිය? සෛල බිත්තියක් සත්ව ශෛලිය අපිට දකින්න වෙන්නේ නැහැ. ඒ දීලා තිනවා සත්ව ශෛලිය डी दील तीन शैल पटले शैल पटले प्लास्म पटले प्लास्म पटले सत्व शैले अंतर्गत विनम इतकोट ए सह बी वितर इतकोट ए सह बी ने इतकोट मेके अहानी दक्न सत्व शैले दक्न लभन अदील इतकोट सत्व शैले दक्न लभन सी सह टी विशित अंक हतर शीत अंक हतर हर अभी हतर विसी हतरे थी ना कार्बन डाइऑक्साइड सह सल्फर डाइऑक्साइड जैसे संयोग පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න कार्बन डाइऑक्साइड सह सल्फर डाइऑक्साइड ගැන එම සංයෝග කාර්බන් डाइऑक्साइड सह सल्फर डाइऑक्साइड सल्फर डाइऑक्साइड එම සංයෝග ආම්ලික ඔක්සයිඩ වේ ඒ එම සංයෝග ආම්ලික ඔක්සයිඩ කියලා කියලා දෙනවා ඒ ප්‍රකාශය कार्बन डाइऑक्साइड सह सल्फर डाइऑक्साइड කියන්නේ ආම්ලික එකම ආම්ලික कार्बन डाइऑक्साइड सल्फर डाइऑक्साइड प्रकाश सत्यवे कुमारक्साइडक्साइडक्साइड सत्यवे हरे प्रकाश तुन सत्य ए सह बी सह सी सुन सत्य पीलिंक हतर तम बार විසි පස් වෙනි එකේදී අහන්නේ පහත රූප සටහනේ A B සහ C යන ආලෝක කදම්බ තුනකි වීදුරු කාචයක් භාවිතයෙන් මේවායින් එක් කදම්බයක් රූප සටහනේ දැක්කෙන අනිකුත්
ආකාරයේ කදම්බයක් බවට පත් කළ හැකි. ඒව නිවැරදිව දැක්වෙන්නේ පහත කුමන ප්‍රකාශයෙන්ද කියලා හන්. හරි. ඒ වලින් දක්වලා තියෙනවා සමාන්තර ආලෝක කදම්බයක්. B වලින් දක්වලා තියෙනවා අபிසාරී. ඒ කියන්නේ එකට එකතු වුණු ආලෝක කදම්බයක්. C වලින් දක්වලා තියෙනවා අපසාරී ආලෝක කදම්බයක්. හරි. එක උත්තල කාචයක් මයින් A ආකාරයේ B B ආකාරයට පරිවර්තනය කරන්න පුළුවන්. A A පුළුවන් B කරන්න. ඒ කියන්නේ සමාන්තර ආලෝක කදම්බය අபிසාරී ආලෝක කදම්බයක් කරන්න පුළුවන්ලු අபிසාරී කරන්න පුළුවන්ලු උත්තල කාචයක් මගේ. පුළුවන්ද කරන්න? ඔව් පුළුවන්. මම කියන සමානද වෙන්න उत्तर काचेट प्रधान अक्षर समांतर प्रवीण आलोक में වර්තනින් පස්සේ ගමන් කරන්නේ ඒකේ නාභිය හරහා. එතකොට මේ වගේ කිරණ සටහනක් තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට B A B බවට පරිවර්තනය කරන්න පුළුවන් කියන එක හරි. A B ට පරිවර්තනය කරනවා. එතකොට ඒක හරි. දෙක. දෙවෙනි කියන දෙවෙනි ප්‍රකාශය කියනවා අවතල කාචයක් මගින් A ආකාරයේ B ආකාරයට. අවතල කාචයකින් පුළුවන්ලු A B කරන්න. එහෙම බෑ. අවතල කාචයකින් මේක සිද්ධ වුණා නම් විතරයි මේ විදිහට. අවතල කාචයේ ප්‍රධාන අක්ෂයේ සමාන්තර ප්‍රවේණ ආලෝක කිරණ ගමන් කරන්නේ පිටිපස්සේ. මොනවද තියෙනවා? ඒක රාශියක්. ප්‍රධාන අක්ෂයේ වෙන්නේ යක්ෂයෙන් පිටපස්සට පරාවර්තනය. මෙන්න මේ විදිහයි අවතල කාචයේ සිද්ධ වුණාන ඔක වෙන්නේ. හරි. එතකොට දෙවන ප්‍රකාශය බලන්න. තුන උත්තල කාචයක් මගින් B ආකාරයේ A යන උත්තල කාචයකින් B A කරන්නත් බෑ උත්තල කාචයක් මගින් B ආකාරයේ A ආකාරයට පරිවර්තනය කරන්න බෑ හතර කියනවා අවතල කාචයක් මගින් C A කරන්න පුළුවන් C කියන්නේ අපසාරී කදම්බයක් ඒක සමාන්තර ආලෝක කදම්බයක් කරන්න පුළුවන්ලු අවතල කාචයක් මගින් එතකොට ඒක කරන්නත් බෑ එතකොට 25ට පිළිතුර වෙන්නේ අංක 1 විසිපහට පිළිතුර අංක 1 මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්දේ. උතර නිවැරදි පිළිතුර A ආකාරයේ B ආකාරයේ මිනිතරයි පරිවර්තනය කරන්න පුළුවන් උත්තල කාචයක් මගින් මේ දීලා දෙන පිළිතුර අතරින්. හරි මේක අඳගන්නද ඔයගොල්ලෝ? प्रश्न की सत्य पिरी निरीक्षण लक्षण की पंचांगुलिक गात्र पंचांगुलिकात्र हतरा ඊට පස්සේ කියලා දෙනවා ග්‍රන්ථිමේ සමක් පිනන ග්‍රන්ථි සහිත සමක් පිහිටනවලු පළල් මුඛයක් දරනවලු චලතාපී වේද ඔය කියන ලක්ෂණ හතර තමයි දීලා තියෙන්නේ මේව සත්‍ය විය හැක්කේ කවුද කියලා අහන්න එක දීලා තියෙනවා දිය බලන්න එක දිය බලන්න එක දීලා තියෙනවා කිව්වා කියලා උන ඉබ්බා අතර යනවා මෙන්න මේක තමයි දීලා තියෙන්නේ එතකොට මෙතන කිඹුලායි තියෙන්නේ රෙප්ටිලියා වර්ගයේ ඉබ්බ ඇම්ෆිබියා ගෙම්බයි තියෙන්නේ ඇම්ෆිබියා වර්ගයේ रेप्टिलिया ग्रंथि
එතකොට ග්‍රන්ථි සහිතයි කියලා කියනවනේ මේ සත්‍ය පරීක්ෂා කරන සම්පේච ලක්ෂණ විදියට. එතකොට ග්‍රන්ථි සහිත සමග්‍ර පීඩනවා කියන්නේ. එතකොට කිඹුලා සහ ඉබ්බා, ඒ කියන්නේ ඇම්ෆිබියා දෙන්නගේ නෙමෙයි රෙප්ටිලියා, කිඹුලා රෙප්ටිලියා ඉබ්බා සඳ රෙප්ටිලියා කියනවා. ඉබ්බා රෙප්ටිලියා. හරි. එතකොට රෙප්ටිලියාගේ ග්‍රන්ථි පීඩන නැහැ. पंचांगुलिक ग्रंथि सहित समर्थन एमपीबीआर ग्रंथि सहित समर्थन मेतन के लक्षण පළල් මුඛයකුත් ගෙම්බට පිළිදෙනවා. ඒ කියන්නේ මේ MPBR වල පළල් මුඛයක් පිළිදෙනවා. පළල් මුඛය. එතකොට මේකේ ලක්ෂණ හතරම ගලපෙන්නේ ගෙම්බට පිළිතුරු අංක හතරයි. විසිහයට පිළිතුරු අංක හතරක්. හරි. ඊළඟට मूडिय तदीन वसन लग अडक सोडा बोतल बागू सोडा बोतल अडक सोडा बोतल එතකොට කාබන් ඩයොක්සයිඩ් වල මවුල භාගය කාබන් ඩයොක්සයිඩ් වල මේ අන්තර්ගතයෙන් සෝඩා කියන්නේ ද්‍රවීකරණය කරලා අනික පීඩනයකට ජලයට මිශ්‍ර කරන වල කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් අන්තර්ගත කරනවා නේද හරි එතකොට මෙතන කියන්නේ පිටතට දෙන කාමර උෂ්ණත්වයට එලෙමෙන්ට් එක තබලනවා ෆ්‍රිජ් එකෙන් අරගෙන කාමර උෂ්ණත්වයට එලෙමෙන්ට් එතකොට ෆ්‍රිජ් එකේ තියෙන කාමර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් කාමර උෂ්ණත්වය ඊට වඩා වැඩි එතකොට අඩු උෂ්ණත්වයක තිබිලා වැඩි උෂ්ණත්වයකට එලෙමෙන්ට් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ සෝඩා බෝතලේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන තමයි සාසල තියෙන්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් වල මවුල භාගය කොහොමද කියලා අහන්නේ. A හා B කලාප දෙකෙහිම වැඩි වෙනවා. A සහ B කලාප දෙකෙහිම වැඩි වෙනවා. ඒක सिद्ध වෙන්නේ බෑ. ඒ කියන්නේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවානේ සෝඩා බෝතලේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රසාරණය වෙනවා ප්‍රසාරණය වෙලා වායු කලාපයට ගමන් කරන සම්භාවිතාව වැඩි වෙනවා වායු කලාපයට ගමන් කරන අනුපාතය වැඩි වෙනවා එතකොට දෙවැනි එකෙන් කියනවා A හා B කලාප දෙකෙහිම අඩු වෙන්නේ නැහැ කොහොමඩත් මේක සිද්ධ වෙන්න විදිහක් නැහැ අඩු වෙන්නේ නැහැ 3 A කලාපේ වැඩි වෙයි B කලාපේ අඩු වෙයි 3 කියලා දිනවා A කලාපේ වැඩි වෙනවා ඇයි හැම වෙලේම උෂ්ණත්වය වැඩි වීමත් එක්කම කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ වායු කලාපයට ගමන් කරනවා. ඒක කලාපේ ඉඳලා වායු කලාපයට ගමන් කරනවා. එතකොට A කලාපේ මවුල භාගය වැඩි වෙනවා. ඌ වැඩි වෙනවා. B කලාපේ අඩු වෙනවා. ඔව්. මෙතනින් ඉහළට ගමන් කරද්දී මෙතන තියෙන කාබන් ඩයොක්සයිඩ් මවුල භාගය අඩු වෙනවා. මවුල භාගය අඩු වෙනවා. එතකොට අපිට 28 ට පිළිතුරු විදිහට මූල භාගය ගන්න පුළුවන්. 28 පිළිතුරු අංක 3. හරි
28 පිළිතුරංග 3 මට 26 අමතක වුණා මම 26 දැන් කරන්න विशाल विशाल තියුණු ප්‍රතිබිම්බයක් එහෙම නැත්නම් හොඳට ලොකුවට يعني කුඩා දේ ලොකු කරලා බලන්න පාවිච්චි කරන්න. ඒක ලොකුවට ප්‍රතිබිම්බය වලා ගන්න පුළුවන් වෙන්නේ නාභිය සහ සී අතර. ඒ කියන්නේ ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර වස්තුව තැබුවොත් විතරයි. හරි. මම මේ කිරණ සටහන කිහිපයක් පැහැදිලි කරන්න. මේක C. මේක F. හරි. F සහ C අතර වස්තුවක් තියෙනවා. පිටභාග සමාන දුරතුල. හරි. වස්තුවේ හිසෙන් පටන් ගන්න කිරණේ ප්‍රධාන අක්ෂර සමාන්තරව ගමන් කරනවා. प्रधान अक्षर समांतर गमन करने किरण उत्तल काल चल वर्तन के पास गमन करने नाभि हरह नाभि हरह गमन कर लिए हैं ईट पास प्रधान वास्तव में किसे पटांग करने के लिए रखा गया है किसे पटांग करने के लिए सी हरह का गमन करने सी हरह गमन करने सी हरह वर्तन के द्वारा गमन करने का बोलता है हाल मेरे काले को हरियत हम बने नहीं हम बने ये तो बड़ा अभी पीली पास गीत कर रहे हो मैं किया रहे प्रतिबिंबिंग අතාර්තික ප්‍රතිබිම්බයක් තිරයකට ගන්න බැරි ප්‍රතිබිම්බයක් කියලා ඔයගොල්ලෝ ගණන් තියෙනවා. හරි. එතකොට වස්තුවට වඩා ප්‍රතිබිම්බය විශාලයි අතාර්තිකයි කියලා කිරණ සටහනෙන් අපිට පැහැදිලි වෙනවා. එතකොට මේක අහන්නේ තැබිය යුතුන්නේ කොතනද කියන්නේ? එහිදී ලේබලේ තැබිය යුතුන්නේ කාචය සහ නාභිය අතරේ. කාචය සහ නාභිය අතරේ කියලා පළවෙනි උත්තරේ තියෙනවා. දෙවෙනි එක තියෙනවා කාචය නාභිය මත. නාභිය මත තැබෙන තිබුණා නම් එහෙම මේක හැදෙන්නේ අනන්තය. එතකොට ප්‍රතිබිම්බය අවිල ලක්ෂණ බලාගන්න බෑ. අනන්තය හැදෙනවා නම් ප්‍රතිබිම්බය හම්බෙන්නේ නැහැ. 3 කාචයේ සිටෙහි නාභිය දුරමින් දෙගුණයක දුරින් වූ ලක්ෂණයක ඒකෙන් ප්‍රති නැහැ. 4 කාචයේ සිටෙහි නාභියේ දුර මෙන් දෙගුණයකට අඩු මෙන් දෙගුණයකට වඩා ඈතින් වූ ලක්ෂණ මත ඒක වෙන්නත් බෑ. එතකොට පළවෙනි එක පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් කාචය සහ එහි නාභිය අතර. හැදෙන්නේ කාචය දින නාභිය දුර ඒක අතර තියෙනවා මේ විදිහට විශාලිත ප්‍රතිබිම්බයක් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. එතකොට පිළිතුරු අංක 1 26 පිළිතුරු අංක 1 කියන සටහන නැදගන්න හරි ඊළඟට 27 27 जीवी श्वसने ऑक्सीजन वायु सह कार्बन डाइऑक्साइड वायु होमार श्वसन पृष्ठे ऑक्सीजन सह कार्बन डाइऑक्साइड होमार श्वसन पृष्ठे मे अणु मिनिसा श्वसन पृष्ठे मिनिसा ऑक्सीजन सह कार्बन डाइऑक्साइड होमार ऑक्सीजन सह कार्बन डाइऑक्साइड के अंदर हुआ मारू है गर्त विक्रिय गर्त विक्रिय काम सुनी एक हिंदा में के कार्बन ऑक्सीजन रुधिर वेत विसरने वेनो कार्बन डाइऑक्साइड रुधिर वेतिन विसरने वेनो इत कोटे विसिना मेरे पिलतुर विधि का फिर बारह गाने में पिलतुर अंक तूने गर्त विक्रिय हर हाथ में में के ने कार्बन डाइऑक्साइड सह ऑक्सीजन के ने वायु मारू सिद्ध है तो पिलतुर अंक तूने विसिना मेरे तूने
විසිනමයට තුන තිහට යම් एक और से पालन किया नहीं मैं मामी वाले एक्स एक्स एच टू की नाम को मानना एक जन जा रहा है ना तो उधर मैं के एक्सटर्म अनान्य हुई इलेक्ट्रॉन मैं आनु है तो ले एक्सटर्म अनान्य हुई इलेक्ट्रॉन की यक्ति ना एक्सटर्म अनान्य हुई इलेक्ट्रॉन की ना जैसे एकाई देकाई थूनाई आतराई මේ බණ්ඩලය ඇතුලේ මේ බණ්ඩල දෙක ඇතුලේ තියෙන x ඉලෙක්ට්‍රෝන දෙක. ඒ කියන්නේ මේකත් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන මේකත් වෙන හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන එකයි x ඉලෙක්ට්‍රෝන එකක තියෙනවා මේ කියන බණ්ඩලය ඇතුලේ. ඒතකොට x එක මෙතන ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා බණ්ඩලය ඇතුලේ. හරි. මේකට බණ්ඩලය ගත්තා x එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට 1 2 3 4 5 6. x තමයි මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 6ක්. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. හරි. දෙවෙනි එක. දෙවෙනි එකේ බලමු y තමයි මේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා. එක සර යුගාක් තියෙනවා මෙතන. මේ බන්ධනය ඇතුලේ y දෙකයි, මේ බන්ධනයේ y එකයි, මේ බන්ධනයේ y එකයි. તો y ඉලෙක්ට්‍රෝන මෙතන බන්ධන තුනක් තියෙනවා. මේ බන්ධන තුනේ හැම එකකම එක නාන තියෙනවා. එතකොට එතන ඉලෙක්ට්‍රෝන y දෙක තුනයි, 4යි, 5යි. y ඉලෙක්ට්‍රෝන 5යි. ඉසර් දිහා බලන්න. ඉසර් දිහා කසාර නැහැ. ඉසර් මත ඉලෙක්ට්‍රෝන නැහැ. අණුවේ ලුයිස් විහි නැහැ. එතකොට ඉසර්ට අණුවේ ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ බන්ධනය. මෙයාගේ එකයි, මෙයාගේ එකයි, මෙයාගේ එකයි, මෙයාගේ එකයි. එතකොට ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා ඉසර් තුම අණු වෙච්ච මේ අණු ඇතුළේ. බන්ධනවල හතරක් තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඉසර්. එතකොට දැන් x 10යි y 5යි ඉසර් 4යි. හරි. ඉලෙක්ට්‍රෝන ගාන හම්බුණා. මේ ඉලෙක්ට්‍රෝන ගාන හම්බෙන්නේ මේ බන්ධ මෙතන ඉලෙක්ට්‍රෝන බන්ධනවල සහ x මත තියෙන ඉලෙක්ට්‍රෝන ගාන පිටක් හම්බෙන්නේ x ගේ අව ඒ කියන්නේ a x y z කියන මූලද්‍රව්‍යවල අවසාන කවචයේ පවත්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අවසාන කවචය. ඔයගොල්ලෝ දන්නවා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සම මේ බන්ධන හැදීමේ ක්‍රියාවලියට ගාට වෙන්නේ. එතකොට අවසාන කවචයේ පවත්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා ඒ මූලද්‍රව්‍ය පවත්න ආවර්ති ද්‍රව්‍ය පවත්න කාන්තියට. අවසාන කවචයේ නැත්නම් ශක්තිමත් පවත්න ඉලෙක්ට්‍රෝන ඝන සමාන වෙනවා මොකද ආවර්තිතාවගේ පවත්න ඒ මූලද්‍රව්‍ය පවත්න කාන්තිය පළුවේ එම මූලද්‍රව්‍ය පවත්න කාන්තිය කාන්තිය තමයි හරි මෙතන තියෙනවා x ගේ ඉලෙක්ට්‍රෝන 6. x ගේ ඉලෙක්ට්‍රෝන 6 කියන්නේ x ඉන්නේ 6 වෙනි කාන්. 6 වෙනි කාන් දෙකක් තමයි අපි ක්‍රෝම ඉලක්ක කරන්නේ මෙන්න මේ 6 වෙනි කාන් නම් x ඉන්නේ. y ගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක්. ඉලෙක්ට්‍රෝන 5 කියන්නේ x y ඉන්නේ 5 වෙනි කාන්. y ඉන්නේ 5 වෙනි කාන්. ඉසද ඉසද ගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. 4ක් තියෙනවා කියන්නේ ඉසද ඉන්නේ 4 වෙනි කාන්. හරි. මෙන්න මේක තමයි කාන් ටික හම්බෙන්නේ. x ඉන්නේ 6 වෙනි කාන්නේ y ඉන්නේ 5 වෙනි කාන්නේ ඉසර් දින්නේ 4 වෙනි කාණ්ඩය. හරි. දැන් අපි බලමු දීලා තියෙන මූලද්‍රව්‍යත් එක්ක මෙන්න මේ කාණ්ඩවල ඉන්නේ කවුද කියලා. හරි. මේ කොටස මම අකනවා ඉසර් නම් කියන කොටස. ඉසර් දින්නේ 4 වෙනි කාණ්ඩේ. හරි. දීලා තියෙන මූලද්‍රව්‍ය තියෙන්නේ නයිට්‍රජන්, ඔක්සිජන්,
නයිට්‍රජන් ඔක්සිජන් සහ කාබන් හරි මේ දීලා තියෙන්නේ දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ටික එතකොට මෙන්න මේකම දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය හරි එතකොට මේක පළවෙනි කාණ්ඩය මේක දෙවෙනි කාණ්ඩය මේක තුන්වෙනි කාණ්ඩය මේක හතර මේක පහ හය හත අට මෙන්න මේ විදිහටයි දෙවෙනි ආවර්තයේ කාණ්ඩය කියන්නේ හරි දැන් අපි බලමු x x කියන්නේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙවෙනි ආවර්තයේ 6 වෙනි කාණ්ඩය කවද ඔක්සිජන් එතකොට x කියන්නේ ඔක්සිජන් ඊට පස්සේ y කියන්නේ 5 වෙනි කාණ්ඩය 5 වෙනි කාණ්ඩය මෙන්න y කියන්නේ 5 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඒක y කියන්නේ නයිට්‍රජන් ඊට පස්සේ කියනවා z කියන්නේ 4 වෙනි කාණ්ඩය 4 වෙනි කාණ්ඩය කාබ එතකොට අපිට මූලද්‍රව්‍ය ටික හම්බ වෙනවා x කියන්නේ ඔක්සිජන් y කියන්නේ නයිට්‍රජන් z කියන්නේ කාබන් ඔන්න විදිහට තමයි මූලද්‍රව්‍ය ටික අපිට හම්බ වෙන්නේ පැහැදිලිද මේ ටික ලියාගන්න අවසාන කවචය යම් කිසි මූලද්‍රව්‍යයක අවසාන කවචයේ පවත්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වෙනවා ආවර්තිතාවගේ එම මූලද්‍රව්‍ය පවත්න කාණ්ඩයට मेरे के लिए आगे लगाएं मेतन हेमोम लाई वाट्सअप ग्रूप इन लाई हेमोम इन नती है वाट्सअप ग्रूप नहीं मेसेज वाट्सअप ग्रूप लिंक नंबर रेप डिस्कशन अंतिम नंबर अरे इलाके प्रश्न है ना हर इस एक दिन प्रश्न වීදුරු බෝලයට වඩා යකඩ බෝලයේ පහත සඳහන් කුමන රාශියක වැඩිවීමද හරි මේ ප්‍රශ්නේ හරියට ගැලීලියෝ ගැලිලි කරා වගේ ප්‍රශ්නයක් ඒ කියන්නේ ගැලීලියෝ ගැලිලි පීසා කුළුණ උඩට නැගලා ස්කන්ධ වෙනස් ස්කන්ධ එකිනෙකට ස්කන්ධ වෙනස් යකඩ බෝල දෙකක් අතෑරියා මේ කියන්නේ යකඩ බෝල දෙකම එකම වෙලාවෙදි පොළොවට පතිත වුණා නිරීක්ෂණය කරා එතකොට මේකෙදි සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් කුඩා වීදුරු බෝලයක් සහ යකඩ බෝලයක් තමයි එකම උසක ඉඳලා පහළට පතිත කරලා තියෙන්නේ හරි එතකොට පළවෙනි උත්තරේ තියෙන ප්‍රවේගය ප්‍රවේගය එකිනෙකට සමානද වෙනස්ද
මේක අහන්නේ යකඩ බෝ වීදුරු බෝලේට වඩා යකඩ බෝලේ පහස සඳහන් කුමන රාශිය වැඩි වුණාද කියලානේ. يعني මොකක් වැඩි වීම නිසාද පිපුරුවේ කියන එකයි මේ අහන්නේ. එතකොට ප්‍රවේගය. ප්‍රවේගය නම් මොකක් හිතන්නේ? වැඩි වෙන්න පුළුවන්ද අඩු වෙන්න පුළුවන්ද? ප්‍රවේගය දෙකේම සමානයි. එක ප්‍රවේගය සමානයි දෙකේ. ප්‍රවේගය සමානයි. වීදුරු බෝලේ සහ යකඩ බෝලේ गम्यता ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය ගම්මිතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය m v හරි එතකොට මේගොල්ලන්ගේ ප්‍රවේගය කිනකට සමානයි කියලා අපි උඩදී ගත්තා එතකොට ප්‍රවේගයේ වෙනසක් සිද්ධ වෙනවද මේ සූත්‍රයට අනුව කියනවා කියන්නේ ඒ කියන්නේ වීදුරු බෝලේට වෙනම ආදේශ කරනවා යකඩ බෝලේට වෙනම ආදේශ කරනවා එතකොට ප්‍රවේගයේ වෙනසක් වෙනවද නැහැ ප්‍රවේගය දෙන්නගෙම එක සමානයි ස්කන්ධය වෙනස් වෙනවා ඔව් ස්කන්ධය වෙනස් වෙනවා එයි කුඩා වීදුරු බෝලයක් සහ විශාල යකඩ බෝලයක් තම පදිර කරවලා තියෙන්නේ එතකොට ස්කන්ධය වෙනස් වෙනකොට ගම්මිතාවය වෙනවා ස්කන්ධය වැඩි වෙනවනම් ගම්මිතාවය වැඩි වෙනවා මොකද මේක අනුලෝම සමානුපාතය ගම්මිතාවය අනුලෝම සමානුපාතය කියලා ස්කන්ධය ගම්මිතාවය වැඩි නම් ස්කන්ධය වැඩි වෙයි ස්කන්ධය වැඩි නම් ගම්මිතාවය වැඩි හරි එතකොට ගම්මිතාවය කියන රාශිය බලපාන තියෙනවා කියලා අපිට නිගමනයකට යන්න පුළුවන්. හතරවෙනි උත්තරය බලමු මේක සම්පූර්ණයෙන්ම කවු කරන්න කලින්. හතරවෙනි උත්තරය කියලා තියෙනවා ත්වරණය. ත්වරණය. එතකොට ත්වරණය බලපානවාද? එකම උසකින් ඉඳලා වැටෙන වස්තු දෙකක්. එතකොට ගුරුත්වයේ සිරස් චලිතය ඔස්සේ තමයි වැටෙන්නේ. එතකොට ගුරුත්වයේ ත්වරණයෙන් වැටෙන. ගුරුත්වයේ ත්වරණය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා g සමානයි 10 ms ඍණ 2. එහෙම නැත්නම් 9.8 ms ඍණ 2. 10 කියලා අපි ආසන්න වශයෙන් සලකනවා. එතකොට ගුරුත්වයේ ත්වරණය මේ වස්තු දෙකටම බලපාන්නේ එක හා සමානයි. එතකොට ත්වරණයේ බලපෑම නැහැ. ත්වරණය සමානයි. එතකොට ගම්මිතාවය තමයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. වීදුරු බෝලයට වඩා යකඩ බෝලේ පහත සමාන කුමන රාශියක වැඩි වීමද කිව්වම ඒක ස්කන්ධය වැඩි වෙලා දෙනවා. එතකොට ඒකේ ගම්මිතාවය වැඩි වෙලා තියෙනවා. එතකොට පිළිතුරු අංක 3. ගම්මිතාවය අනුලෝම සමානුපාතික වෙනවා ස්කන්ධය. හරි 30කට පිළිතුරු අංක 3. 32 පහත සඳහන් රූපයේ දක්වා ඇති ආකාරයේ එකිනෙකට වෙනස් පළලින් යුත් A B C L ටැංක 3ක x මට්ටමේ සිට සමාන උසකට ජලය පුරවා ඇත. ටැංක 3ේ x මට්ටමේ පීඩන P A P B සහ P C සම්බන්ධ නිවැරදි වන්නේ පහත සඳහන් කුමන ප්‍රකාශද කියලා අහනවා. කුමන ප්‍රකාශද? හරි. ඕගොල්ලෝ ද්‍රව ස්ථිතිය. එහෙම නැත්නම් ද්‍රව පීඩනය. P සමාන x rho g ඉගෙන ගන්නකොට ඉගෙනගෙන තියෙනවා සමීකරණ ප්‍රෝපීනේ සමාන h for g මේ සමීකරණ පීඩනය යම් කිසි ලක්ෂණයක පීඩනය වලදාපටින් සාධක තුනයි මොනවද h ට b අලෝම සමානුපාතික වෙන rho ට සහ b අලෝම සමානුපාතික වෙන g ට එතකොට මෙන්න මේ කියන රාශියෙන් තුන h rho g කියන මේ කියන රාශියෙන් තුන වෙනස් වෙනවා නම් විතරයි පීඩනය වෙනස් වෙන්නේ ද්‍රවස්ත්‍රම යන එකට ද්‍රවස්ත්‍ර පීඩනය වෙනස් වෙන්නේ මෙන්න මේ කියන h rho g කියන රාශියෙන් තුන වෙනස් වෙනවා නම් විතරයි හරි දැන් මෙතන කියලා තියෙන්නේ එකිනෙකට වෙනස් පළලිනුත් ABC ටැංක තුනක x මට්ටමේ සමාන උසකට ජලය පුරවන ඇත. හරි. ටැංක තුනේම තියෙන්නේ ජලය. එතකොට rho වෙනස් වෙනවද? rho වෙනස් වෙන්නේ නැහැ. එතකොට ජලයේ ඝනත්වය එකයි. G ගුරුත්වාකර්ෂණ ත්වරණය වෙනස් වෙනවද? නැහැ. ගුරුත්වාකර්ෂණ ත්වරණය නියතයි. H වෙනස් වෙලා තියෙනවද? H වෙනස් වෙලා නැහැ. මොකද H සමාන උසකට තමයි පුරවලා තියෙන්නේ. x මට්ටමේ පීඩන PA PB සහ PC සම්බන්ධ නිවැරදි වන්නේ පහත කොහොමද කියලා තමයි අහන්නේ. හරි. එතකොට මෙතන PA PB PC කියන ලක්ෂ තුනම තියෙන එකක් මට්ටමේ ඊට ඉහළින් තියෙන ද්‍රව කඳ එකම උසකින් තමයි යුක්ත වෙලා තියෙන්නේ. ඒ PA තුලින් තියෙන ඒ ද්‍රව කඳත් එකම උසකින් B තුලින් B PB තුලින් තියෙන B ද්‍රව කඳත් එකම උසකින් PC තුලින් තියෙන C ද්‍රව කඳත් සමාන උසකින් තමයි පිටලා තියෙන්නේ. එතකොට
මෙතන PA PB සහ PC කියන තුන එකිනෙකට සමානයි. ඒ කියන්නේ PA ගේ පීඩනය සමාන වෙනවා PB ගේ PB ගේ පීඩනය සමාන වෙනවා PC ට. පිළිතුර අංක 4. ද්‍රව ස්ථිති පීඩනය එකිනෙකට වෙනස් වෙන. ඒ කියන්නේ යම් කිසි ලක්ෂයක යම් කිසි ගැඹුරකින් පවත්න ද්‍රව ස්ථිති පීඩනය එකිනෙකට වෙනස් වෙන්නේ මෙන්න මේ කියන රාශියෙන් තුන වෙනස් වෙනවා නම් විතරයි. H එහෙම නැත්නම් රෝ එහෙම නැත්නම් G. මේ කියන එකක්වත් මෙතන මේ අවස්ථාවේදී විචලනය වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. තුනම එක සමානයි. එතකොට පිළිතුර අංක 4. इलेक्ट्रॉन संख्या सह न्यूट्रॉन संख्या पीलिवली पीलिवली मनो हरी प्रोटोन सह न्यूट्रॉन एक सोडियम मत धनारोपण की इलेक्ट्रॉन संख्या में का अडवेंट होना तो 11 है ना एक का इलेक्ट्रॉन 10 है ये हां तो वो बोलेंगे ना इलेक्ट्रॉन संख्या समान है प्रोटॉन संख्या और ई समान है पी के तो मतलब इलेक्ट्रॉन संख्या 10 है केला प्रोटॉन संख्या 10 है ना नहीं मतलब प्रोटॉन के यानी धनात्मक है तो मतलब धनात्मक है तो मतलब प्रोटॉन संख्या 11 है प्रोटॉन संख्या 11 है न्यूट्रॉन संख्या का भाग करना स्कंद क्रमांक दाखवाने प्रोटॉन संख्या और न्यूट्रॉन संख्या एक दो e धन n එතකොට අපි අඩු කරන්නේ නම් 23 ප්‍රෝටෝන සංඛ්‍යාව 11 ක් අඩු කරනවා 12 ඔන්න ඒ විදිහට තමයි මේක අපි 2019 පේපර් එකේ සාකච්ඡා කරා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10 ප්‍රෝටෝන සංඛ්‍යාව 11 සහ න්‍යූට්‍රෝන සංඛ්‍යාව 12 විදිහට පිළිතුර හම්බෙයි එතකොට මේක අහන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ න්‍යූට්‍රෝන E සහ N සංඛ්‍යාව තමයි E කියන 10යි N 12යි. එතකොට 10යි 12යි ඉන්නවනේ පිළිතුරු වල. 10 සහ 12 තියෙන්නේ 3 වෙනි පිළිතුරේ. එතකොට 33 ලැබෙන උත්තර අංක 3. කියලාද? निदर्शक जीव सह जीवी लक्ष्य अद्यनेगी जीवी सह जीवी अद्यने හරි එතකොට 34 දෙනා වර්ධනය වර්ධනය කියන ලක්ෂණ අපිට පාවිච්චි කරන්න පුළුවන්ද
මෙතන එකක්වත් වර්ධනය වෙනේවා තියනවාද? වර්ධනය වෙනේවා නැහැ. ඔව් එතකොට ඒ වර්ධනය පාවිච්චි කරන්න බෑ. ශ්වසනය. ශ්වසනය පාවිච්චි කරන්න නම් සංසේචිත බිත්තරයක්. සංසේචනය වෙච්ච බිත්තරයක් තියනවලු. මස් කැවැල් ශ්වසනය කරන්නේ නැහැ. ප්‍රරෝහණයට පෙර ලබාගත් බෝංචි බීජය. ප්‍රරෝහණය වෙන්න කලින් නම් ඒකට ඒක ශ්වසනය කරන්නවා. ඔව් ශ්වසනය කරනවා. සහ වියලී ගිය ශාකතක බැල ශාකතක බැල වියලී ගිහිල්ලා තියෙන තව ශ්වසනය කරන්නේ නැහැ. එතකොට අපිට භාවිත කරන්න වෙන්නේ ශ්වසනය. 34ට පිළිතුරු අංක 2. 34ට 2. एक ना सरल प्रश्न तीस पास से नहीं गया तीस पाहे के लिए ना मोटा रात विद्युत पहन बल दिया दोलहाई वोट सह दशम पाहे एम्पियर दोलहाई वोट दशम पाहे एम्पियर ले सर සඳහන් කර ඇත. එමාගෙන් පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන. ඒ කියලා දිනවා බල්බය හරහා 12 වෝල්ට් විදුලි සැපයීමක් දුන් විට ඒ තුලින් ගලන ධාරාව 0.5 ඇම්පියර් වේ. ඔව් ඒ කතාව ඇත්ත. ඒක තමයි ක්‍රමාංකණය කරලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රකාශය සත්‍යයි. බිවල බී බල්බය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන විට එහි ක්ෂමතාව 12 වැඩි කිරීම 0.5 වෝල්ට් වේ. ඒක කොහොමද? P සමානයි V සහ I වල ගුණිත. B වෙනකොට P සමානයි B I. P වෝල්ටේජ් කියන දහයි වෝල්ට්. මතක I 0.5 ඇම්පියර්. හරි. P එනවා අ මේ විදිහට දෙන්නේ 12 කින් 0.5 ඇම්පියර් කියලා. එතකොට P එනවා 12 මතක 0.5 වෝල්ට්. එතකොට B ප්‍රකාශය සත්‍ය. B හර. C බල්බේ ප්‍රතිරෝධය 12.5 ඕම් වේ. 12.5 ඕම් ප්‍රතිරෝධය. බල්බ ප්‍රතිරෝධය කියන්නේ ඔකලේ දෙන දෙනම් ප්‍රතිරෝධයට සමීකරණය. V සමානයි IR. එතකොට V සමානයි IR. එතකොට R මුක්ත කරගන්න R සමානයි V දෙන I. එතකොට R සමාන වෙනවා V වෝල්ටේජ් කියල 12 වෝල්ට්. I කියල 0.5 ඇම්පියර්. එතකොට R සමාන වෙනවා අපිට 12.5 ඕම්. එතකොට C ප්‍රකාශය සත්‍යයි. C ප්‍රකාශය සත්‍යයි. එතකොට නිවැරදි වන්නේ A B C සියල්ල. එතකොට පිළිතුරු අංක 35ට 4. 35ට 4. प्रश्न पहा करना है संबंध करोधे ये नियमस्थान दाना
एक शुरू कर हम मेरा ओम हतर हरिशन सिद्धांत කරගෙන ඉන්න තන නිර්මාණය කර ඇති ව්‍යුහය කොහොමද කියලා. එතකොට 37 වෙනි උත්තරයේ විදිහට C. එහෙම නැත්නම් සොරව කියලා. C කියන්නේ බිසෝකඩුව. බිසෝකඩුව ගන්න පුළුවන්. එතකොට 37ට උත්තරේ 3. බිසෝකඩුවෙන් තමයි මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වැවේ ජලය ඉවත් කරනකොට පීඩනය අඩු කිරීමෙන් ජල පහරේ වේගය තමයි අඩු කරගන්නේ. පීඩනය අඩු කරලා ජල පහරේ වේගය අඩු කරගන්නේ බිසෝකඩුව මගින්. එතකොට පිළිතුර අංක 3 37ට 3. वनांतर गस्तपादीकरण क्रिया निधास्तरण අපාදම කොටස් දහනය කිරීම කියන ක්‍රියාවලියදී. එතකොට 38 පිළිතුර අංක 4. 37 4. अंतरायटलाकुला सी एम सॉरी तुने एम नतं साइट्स की ना सामुदी अति तोर पिलतुरांक तीस नामेरे पिलतुरांक तुने साइट सामुदी तमामे अंतराय टेल आपको शाक सह सातुन वेदना आशित रेगुलेशन अंतर्गत बिन्ने एको गोला के पारिसारे पार्ट में किए ना
හරි ඊළඟට 40 අපද්‍රව්‍ය ශක්ති කලමනාකරණයේදී යොදාගැනෙන මූලධර්ම අතුරෙන් තුනක් වන්නේ අවම කිරීම රිඩියුස් නැවත භාවිතය රීයූස් සහ ප්‍රතිශක්තිකරණ රිසයිකල් මෙහි අවම කිරීම යන්නට සුදුසු නිදසුනක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද අවම කිරීම භාවිතය අවම කිරීම කියන එකට නිදසුනක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කියලා අහන්න එතකොට එක කියලා දෙනවා අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම දෙක කියලා දෙනවා බෙදාගත් ආහාර සියල්ල අනුභව කිරීම තුන කියලා තියෙනවා අනවශ්‍ය ලෙස විවෘත කර ඇති ජල කරාම වසා දැමීම අවම කිරීම කියන එකනේ අහන්නේ අවම කිරීමට නිදසුනක් නොවන්නේ මොකද්ද කියලා එතකොට පොලිතින් පරිභෝජනයෙන් වැළකී සිටීම හරි අපි ඉස්සෙල්ලා සඳහන් කරපු තුනම ඒ කියන්නේ අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම කියන්නේ ශක්ති භාවිතය අවම කිරීමට පියවරක් දෙක බෙදාගත් ආහාර සියල්ල අනුභව කිරීම කියන්නේ ආහාර අපතයාම අඩු කර ගැනීමට අවම කර ගැනීමට පියවරක් තුන අනවශ්‍ය ලෙස විවෘත කර ඇති ජල කරාම වසා දැමීම. එතකොට ඒකත් ජලය අනවශ්‍ය ලෙස නාස්ති කිරීම. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස භාවිතයට ගැනීම අවම කිරීමට නිදසුනක්. හතර කියලා දිනවා පොලිතින් පරිභෝජනයෙන් වැළකී සිටීම. වැළකී සිටීම කියන්නේ කොහෙත් සමාන වෙන්නේ අවම කිරීම. අවම කරනවා කියන්නේ පාවිච්චි කරනවා නමුත් අඩුවෙන්. අවම වැළකී සිටිනවා කියන්නේ කොහෙත්ම පාවිච්චි කරන්නේ නැහැ කියන එක. එතකොට වැළකී සිටීම අපිට සමාන කරන්න බෑ අවම කිරීමට. එතකොට පිළිතුර අංක 4 නිදසුනක් නොවන්නේ පොලිතින් භාවිතයෙන් එන් පොලිතින් පරිභෝජනයෙන් වැළකී සිටීම. පිළිතුර අංක 4 40ට 4. 40ට 4. පිළිතුර අංක 4. හරි. පේපර් එකම සාකච්ඡා කරලා ඉවරයි. බහුවර පේපර් එක පාර්ට් 1 එක හෙට අපි හෙට 8ට අපි පාර්ට් 2 එක ඒ කියන්නේ මේක දේවල් රචනා ව්‍යුහගත රචනා කොටස සහ රචනා කොටස සාකච්ඡා කරනවා. ඔගොල්ලන්ට මම link එක group එකට දාන්න. group එකේ නැති අයට මෙන්න මේ number එකෙන් මෙන්න මේ number එකට message එකක් දාන්න. එතකොට මම invite link එක ඔයගොල්ලන්ට එවන්නම්. හරි. හෙටත් උදෑසනට දෙවෙනි කොට සාකච්ඡා කරනවා. class එක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම මෙතනින්ම class එක නවත්වනවා.